ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. හිටියා මේ රටේ මේ සුබවාදී තත්වයට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් බලන් හිටියා ඉරාන ජනාධිපතිවරයා මේ පුංචි රටට එයිද මේ අර්බුදකාරී අවස්ථාව ඉරානය එක පැත්තකින් යුදමය තත්වයකට මුහුණ දීලා තියෙනවා. එවැනි පසුබිමක එවැනි වාතාවරණයක් තියෙද්දි ඉරාන ජනාධිපතිතුමා මේ පුංචි රටට ඇවිල්ලා එන්න තරම් කාරුණික වෙයිද උනන්දුවක් දක්වයිද කියන එක පිළිබඳව ලෝකේ ජනතාවත් රටේ ජනතාවත් බලන් හිටියා. හැබැයි ඉරාන ජනාධිපතිතුමා භූගෝලික වශයෙන් ආර්ථික වශයෙන් ඒ වගේ මනුස්සත්වයේ ගත්තාම මේ හැම අංගයකින්ම ශ්‍රී ලංකාව ඉතා වටිනා රාජ්‍යයක් නිසා ඒ රටේ මේ ශ්‍රී ලංකාවේ නායකයා සියලු ජාතීන් සමග සියලු රටවල් සමග සියලු පුද්ගලයන් සමග නොබැඳි පිළිවෙත ඒ වගේම සියලු දෙනා සමග එක්ව වැඩ කිරීමට ඇති දක්ෂතාවයේ කැපකිරීම අගය කරමින් ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා අපට දුන්නේ ඉතාමත්ම ගෞරවයක්. අපේ ජනාධිපතිවරයා කෙරෙහි තිබ්බ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමක් පිළිඹු කිරීමක් කියන එකත් අපි සඳහන් කරන්නට ඕන. ඒ වගේම තවත් උදවිය බලන් හිටියා දැන් ඉරාන ජනාධිපතිතුමාත් එක්ක සම්බන්ධ වෙනකොට එතුමා ලංකාවට පැමිණෙනකොට ඊශ්‍රායලය අපිත් එක්ක අහිතක් ඇති කරගනී කියලා. නමුත් ඉරාන ජනාධිපතිතුමා පිටවෙන්න සූදානම් වෙන අවස්ථාවේ රාත්‍රී 8:30 වෙනකොට එතුමාගේ ගුවන් යානය පිටත්ව යාමට සූදානම් කරනකොට අනිත් පැත්තෙන් ඊශ්‍රායලයෙන් ගුවන් යානයක් ගෙනල්ලා මේ ගුවන් යානයට ආසන්නේම නතර කිරීමට කටයුතු කළා. ඒ ආවේ ඊශ්‍රායල් රටෙන් ලංකාවේ කෘෂිකර්මාන්තය ලංකාවෙන් කෘෂිකර්ම කටයුතු සඳහා කරන යන දරුවම්ම නැත්නම් ශ්‍රමිකයෙක්ව අරගෙන යන්න. දැන් මෙතෙන්දි පේනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හැම කෙනා එකම ඉතාමත්ම කුළුපඟව කටයුතු කරන අන්දම ඒ විශ්වාසය එක්කෙනෙකුට පමණක් ගැති නොවී වැඩ කටයුතු කරන එක තත්ත්වය පිළිබඳව විශ්වාසය තහවුරු කිරීමක් වශයෙනුත් ඒ පිළිබිඹීමක් වශයෙනුත් අපට පෙන්නුම් කරන්න පුළුවන් මේ සුවිශේෂී අවස්ථාව. මැතිනියගේ කාලේ ඒ වගේම ජේ.ආර්. ජවර්ධන මැතිතුමාගේ කාලේ රාජ්‍ය නැත්තම් ලෝකයේත් එක්ක ජගත් ප්‍රජාවත් එක්කලා කඩඳෙනු කරපු අන්දමටම අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුහුකිරාගේ නායකයෙක් වශයෙන් මේ කටයුත්ත කරනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම අනිත් පැත්තෙන් පලස්තීනයේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්කලා ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් මිලියනක මුදලක් පලස්තීන් රජය වෙත පරිත්‍යාග කරන්නට කටයුතු කරා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානද. මේ මුදල බාරගත්ත පලස්තීන තානාපතිවරයා කිව්වේ ශ්‍රී ලංකා මුහුණ දීලා තියෙන තත්ත්වයත් එක්කලා මේ ඩොලර් මිලියන ඩොලර් කෝටියකට වඩා ඔවුන්ට වටිනවා ඒක අගය කරනවා කියලා. එහෙනම් මේ පැත්තෙන් පලස්තීන මේ පැත්තෙන් ඊශ්‍රායලද අනිත් පැත්තෙන් ඉරානයේද මේ සියලු රාජ්‍යයන් සමග ඉතාමත් සුහදශීලී ගනුදෙනුවක් කරන්නට මේ වර්තමාන නායකයා නැත්නම් වර්තමාන පාලකයා සමත් වෙලා කියන එක තව තවත් සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ මිත්‍රවරුනි. ඒ වගේම සංචාර කර්මාන්තයේ දවසින් දවස මේ වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ පෙරේද ඔබ දැක්කා ITC ආයතනයේ නැත්නම් රත්නදීප හෝටල් සංකීර්ණය ලංකාවේ දැවැන්ත හෝටල් සංකීර්ණයක් කාමර 352කින් සමන්විත අතිසුකෝභවින්ගේ නිවහනක් ඉදි කරලා අද ව්‍යාපාරක කටයුත්ත සඳහා එක්කාසු කරා. මේක සංචාරක ශ්‍රේෂ්ඨයේ කොළඹ නගරයේ සම්දිස්ථානයක් බවට පත් වෙනවා නිසැකයි. ඒ වගේම පෝර්ට් සිටිය තුල අද හෝටල් සංකීර්ණ අවන්හල් ඉදිවීමෙන් පවතිනවා. හෙට අනිද්දාම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතුමාගේ සහභාගීත්වයෙන් ජපන් අවන්හල පෝර්ට් සිටියේදී විවෘත කිරීමට නියමිතයි. මේ ආදි වශයෙන් ගන්නකොට කොළඹින් පිටතත් සංචාරක ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. ඉන්දියානු රජය ඇමරිකන් ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් මේ සංචාරක හෝටලය ඉදිකිරීම සඳහා වැය කරලා තියෙනවා. ඒ ඉන්දියාව අපි කෙරෙහි තියෙන විශ්වාසය මත මේ වගේ ආයෝජන ලේදෙනවා කියන එකත් අපි සිහිපත් කරන්නට ඕන. ඒ වගේ මිත්‍රවරුනි බෝගම්බර බන්ධනාගාරය නැත්නම් සිරමැදිරේ තිබුණ භූමිය දැන්
මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ සංචාරක හෝටල ඉදීමෙන් පවතිනවා. නම් ලංකාවේ කොළඹ පමණක් නෙමෙයි සමස්ත භූමි භාගය පුරාම විවිධ ව්‍යාපෘති ආරම්භ කරන නතර වෙලා තිබුණ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට පියවර අරන් දෙනවා. මේ සියල්ල සිදුවෙන්නේ බංකොලොත්තු රටක් අවුරුදු දෙකක් යන්නට කලින් කෙලින් කරපු නායකයෙක් සිටින නිසා. එනම් තවදුරටත් අපිට නායකයෝ හොයන්න, තවදුරටත් අපේ ජනාධිපති අපේක්ෂකයෝ හොයන්න, මේ සමාජයට විහිළු සපයන්නට අවශ්‍යතාවයක් නැහැ. රටේ සියලුම දෙනා මේ තත්ත්වය තේරුම් ගන්නට ඕන. මේ සංවර්ධන එක පැත්තකින් කරනකොට විදේශ සම්බන්ධතාවයේ මේ අන්දමට ලස්සනට පවත්වාගෙන යනකොට අනිත් පැත්තෙන් රටේ ජනතාව ජීවත් කරවන්න තව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. ගැබිනි අම්මට පෝෂණ මල් ලැබෙමින් ගැබිනි මවත් දරුවත් පෝෂණය කරන්න, අනිත් පැත්තෙන් පාසල් දරුවන්ට නිරාහාරව පාසල් පැමිණීම වළක්වලා පෝෂණයෙන් යුක්ත දරුවෙක් බවට පරිවර්තනය කරන්න පාසල් දරුවට දිවාහාරය ලබා දෙමින්, අනිත් පැත්තෙන් ආදායම් අහිමි වෙලා ජීවත් වීමට අමාරු උදවියට රුපියල් 4500ක සමෘද්ධිය පැත්තකට දාලා අස්වැසුම් ව්‍යාපාරය තුළ මාසයකට රුපියල් 15000ක් ගැතිකන් නැතුව බෙලහීනකම් නැතුව සමෘද්ධි නියාමක හෝ වෙනත් නිලධාරියෙකුට වැඳ වැඳ ඉන්නේ නැතුව බැංකුවට ගිහිල්ලා ATM කාඩ් එක දාලා ඉවරලා රුපියල් 15000ක් විඩ්‍රෝ කරගන්න පුළුවන් පොම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අනිත් පැත්තෙන් පවුල් අස 28කට මාසයකට හාල් කිලෝ 10 බැගින් දෙමින් ඔවුන්ව ජීවත් කරවන්න පෝෂණය කරන්න මේ ආදී වැඩ කටයුතු රාශියකුත් සිදු කරනවා. අනිත් පැත්තෙන් ඉඩම දිහා බලාගෙන ඔප්පුව ලියවිල නැතුව හූල්ල හූල්ල හිට මිනිස්සුන්ට තමන්ගේ ඩිමට සින්නක්කර ඔප්පුව දීලා ව්‍යාපෘති ආරම්භ කරන්න හරි දරුවන්ට ලියලා දෙන්න හරි සැනසිල්ලේ තමන්ගේ හුස්ම හෙලා දකින් හුස්ම පද හෙලන්නට පුළුවන් වාතාවරණයක් ඇති කරන්නට සමත් වෙච්ච එකම නායකත්වය රනිල් වික්‍රමසිංහන් පමණයි. එහෙනම් රටේ සියලු ජනතාව පෙළ ගැසිය යුත්තේ තර්ක විතර්ක පැත්තක දාලා බොළඳ උද්ඝෝෂණ පැත්තක දාලා ඔක්කොම පෙළ ගැහෙන්න ඕන රනිල් වික්‍රමසිංහන් එක්කලා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා එළමෙනමයි පළවෙනිදා සවස දෙකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එකතු වෙන්නා වූ මාලිගාවත්තට ඇවිල්ලා PD සිරිසේන ක්‍රීඩාංගණයේ ඉදිරිපිටදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා තව තව ශක්තිමත් කරන්න, රටේ දියුණුව ඇති කරගන්න, ඔබේ අනාගතය සාර්ථක කරගන්නට එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්කලා අත්වල් බැඳ ගන්න කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.